අයිබෝන් හරිදේ හරියටම කියන සිත රාත්‍රී ප්‍රතිවිකාශයයි ආරම්භ වන්නේ ප්‍රවෘත්ති විකාශය ආරම්භ වන මොහොතේම අපිට තොරතුරක් ලැබුණා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ මොහොත වන විට අද දවස තුල 11 දෙනෙකු හමු වී තිබෙනවා මීට සුළු මොහොතකට පෙර රෝගීන් 7 දෙනෙකු හමුවීමත් සමගම රෝගීන් සංඛ්‍යාව 660 දක්වා ඉහළ ගොස් තිබෙනවා තවත් සවිස්තරාත්මක තොරතුරු අප සතුයි රැඳෙන්න සිත රාත්‍රී ප්‍රතිවිකාශය සමගින් මම උදේෂානිඩ මේ ගෙදර දැන් සිරස්තල පසුගිය දිනවලට සාපේක්ෂව අද දිනේදී කොරෝනා රෝගීන් වාර්තා වීම අඩු වෙයි. ආසාදිත නාවික සබලුන්ගෙන් 80%කට රෝග ලක්ෂණ නැහැ. හේතුව ප්‍රතිශක්තිකරණ හැකියාව බව වෛද්‍යවරුන් කියයි. ජනතාවගේ ප්‍රතිශක්තිකරණ වර්ධනයට දේශීය ඖෂධ යොදා ගැනීම ගැන සුවා බලන්න ජනපතිගෙන් උපදෙස්. රට පුරා ලබන හතරවන දා අලුයම පහ දක්වා ඇඳිරි නීතිය. ඇඳිරි නීතිය පැනවීමේ ක්‍රියාවලිය අනුමත කරන බව නීතිපති කියයි. ඉදිරියේදී සිදුවිය හැකි අනතුරු වළක්වා ගන්නේ කෙසේද? රජයේ වෛද්‍ය නිලධාරීන් පහදයි. අවධානම් රාජකාරී වල නිරත වූ පොලිස් නිලධාරීන් සියලු දෙනාටම PCR පරීක්ෂණ. විසිරුවා හරින ලද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 224 දෙනා අගමැති විසින් ලබන සඳුදා 10ට අරලිය ගහ මන්දිරයට කැඳවයි. ජනපතිගෙන් විපක්ෂයට සහ මංගලට පිළිතුරු ලිපි පාර්ලිමේන්තුව යලි කැඳවන්නේ නැති බවත් අවධාරණය කරයි පාර්ලිමේන්තුව යලි කැඳවීමට විපක්ෂයේ ජනපතිගෙන් කළ ඉල්ලීම අනුමත කරනවා හිටපු කතානායක කියයි පාර්ලිමේන්තුව කැඳවන්න අනුතරක් වෙන්න දෙන්නේ නැහැ සජිත් රජේට කියයි රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් ප්‍රථම අවධානය දේශීය පුවත් වෙත COVID-19 වසංගතය මර්ධනය කිරීමේ කාර්යසාධක බලකාය අද රැස්ුණා. එෙහිදී අඩුපාඩු සහ මගහැරීම් සැලකිල්ලට ගනිමින් කොරෝනා මර්ධන කාර්ය සාර්ථක කරගත යුතු බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනේ. මෙම සාකච්ඡාවේදී වෛද්‍යවරු නවධාරණය කර සිටියේ රජයේ වෛරසය පාලනයටගත් ක්‍රියාමාර්ග ලොව සියලු රටවල් අභිබවා ඉදිරියෙන් ඇති බවට වසංගත රෝග පිළිබඳ ලොව ප්‍රධාන පෙළේ ප්‍රවීණයෙකු වන හොංකොං හි වෙසෙන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මලික් පීරිස් මහතා ප්‍රකාශ කර ඇති බවයි. මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ අඩුපාඩු සහ මගහැරීම් සැලකිල්ලට ගනිමින් කොරෝනා වෛරසය රට තුළ මර්ධනයට ගෙන ගිය වැඩපිළිවෙල සාර්ථක කරගත යුතු බවයි. නාවික හමුදාවේ 997 දෙනෙකු PCR පරීක්ෂණ වලට යොමු කර ඇති බවත් එන් වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇත්තේ 159 දිනක බවත් ඔවුන්ගෙන් 80% කිසිදු රෝග ලක්ෂණ පෙන්වා නොමැති බවත් මෙහිදී වෛද්‍යවරුන් පැවසුවා. ඊට හේතුව ප්‍රතිශක්තිකරණයේ බවයි ඔවුන් පෙන්වා දුන්නේ. ජනතාවගේද ප්‍රතිශක්තිකරණ වර්ධනයට දේශීය ඖෂධ මගින් ලබාගත හැකි දායකත්වය පුළුල් වශයෙන් අධ්‍යයනය කළ යුතු බව මෙහිදී ජනාධිපතිතුමා පැවසුවා. දේශීය වෛද්‍යවරුන්ගේ සහ බටහිර වෛද්‍යවරුන්ගේ මැදිහත්වීමෙන් ඒ සඳහා මේවන විටත් පරීක්ෂණ සිදු කරමින් පවතින බවත් වෛරසය මර්ධනයට එන්නතක් සුව ගන්නා තෙක් ඉන් මිදීම මෙහි ඇති වැදගත්කම බවයි ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ. දැනටමත් වෛද්‍යවරුන් මෙන්ම වෛරසය මර්ධනයට දායක වී සිටින ආරක්ෂක අංශ ඖෂධ දුමානය මෙන්ම කැඳ පානය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති බවද සාකච්ඡාවේදී සඳහන් වී තිබෙනවා. මේ වන විට 21,000ක් PCR පරීක්ෂණ සිදු කර ඇති බවත් ඉන් වෛරස ආසාදිතයින් බවට තහවුරු වී ඇත්තේ 3%ක පිරිසක් බවත් මෙහිදී හෙළුණා. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වණ්‍යාරච්ච මහත්මිය, ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී හා ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස් ප්‍රතිවරයා මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කොරෝනා මර්ධන කාර්යසාධක බලකායේ සමාජිකින් රසක් එක්ව සිටියා. COVID-19 වෛරසය ආසාදිනේ වූ පුද්ගලයන් 11 දෙනෙකු අද දින වාර්තා වීමත් සමගම මෙරටින් මේ මොහොතම විට වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 660 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වෛරසය ආසාදිනේ වූ රෝගීන් 30 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඉන් 22 දෙනෙකුම නාවික හමුදා සෙබළුන් වන බවයි යුද හමුදාපති ලොතරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. සෙසු පුත්කලින් අතුරින් 7 දෙනෙකු බදුල්ල හෝකන්දර කන්තලේ තලාතු ඔය හා මොරොන්තුඩු වෙන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර අනෙක් පුත්කලයා ගුණසිංහපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ අතර නාරාහෙන් පිට නගර සභාවේ සේවය කළ සුළු සේවකයෙකුට වෛරසය ආසාදිනේ වී ඇති පුවතක් පසුකීදා වාර්තා වුණා. ඒ අනුව අදාළ පුත්කලයා ඇසුරු කළ පුත්කලින්ගේ PCR පරීක්ෂණ අද දිනේදීත් කොළඹ දෙක මුත්තයා මාවත ප්‍රදේශයේදී සිදු කෙරුණා. ඊයේ දින හා අද දින PCR පරීක්ෂණ 280ක් හා රුධිර පරීක්ෂණ 100ක් සිදු කර ඇති අතර ඊයේ දින සිදු කළ PCR පරීක්ෂණ වලින් තහවුරු වී ඇත්තේ කිසිදු පුද්ගලයෙකුට වෛරසය ආසාදිනේ වී නොමැති බවයි.
අද මුත්තය පාරේ අපි පරීක්ෂණ වර්ග දෙකක් සිදු කරනවා එකක් රුධිර පරීක්ෂා ප්‍රතිදේහ සොයා ගැනීම සඳහා කෝවිඩ් 19ට සහ PCR පරීක්ෂා ඊයේ දවසේ කෙරුණු PCR පරීක්ෂණ ඔක්කොම අපිට රෝගීන් හඳුනාගෙන නැහැ ඒ හඳුනාගත් කට්ටියගේ රුධිර පරීක්ෂා තමයි අද සිදු කරන්නේ मेद कुलंब सौख्य वैद्य निलधारी कार्यालय प्रधान सौख्य वैद्य निलधारी वर हा महाजन सौख्य परीक्षक वरुण दोलोस्तेनकु तावकालिक सेवेन इवत्वी दिन हतरा स्वयं निरोधाने वीमट अद पिरवरुवे तीरने तिबुना ඒ කොරෝනා ආසාදිතෙන් වැඩි වශයෙන් වාර්තා වූ කෙසෙල් වත්ත බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ රාජකාරී කටයුතු කිරීම හේතුවෙන් කොරෝනා වෛරස් පරීක්ෂාවක් සිදු කරන ලෙසට කළ ඉල්ලීම බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමගයි කෙසේ වෙතත් මෙම අදාළ නිලධාරීන් පිරිසගේ වෛද්‍ය පරීක්ෂණ කටයුතු ඉදිරියේදී සිදු කිරීමට අවශ්‍ය කටයුතු කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා විසින් සපයා දින බවට පොරොන්දු වී ඇති අතර ඒ අනුව තමා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හෙට දිනයේ සිට සුපුරුදු ලෙස රාජකාරීට වාර්තා කරන බවයි මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්ලිව් කේ චන්ද්‍රපාල මහතා සියත ප්‍රවෘත්ති අංශයේ අප කළ විමසීමකදී සඳහන් කළේ මේ පිළිබඳව අප කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතාගෙන්ද විමසීමක් සිදු කළා මේ රෝගීන්ට නිරාවරණය වීම නිසා ඔවුන්ට ඇති හැකි සෞඛ්‍ය පරිගණක පිළිබඳව සලකලා බලලා මවිසින් ඔවුන්ට PCR පරීක්ෂණ සිදු කිරීම නියම කරනු ලැබුවා. ඒ අනුව එක වරක් නොවේ දෙවරක්ම වරක් කරලා ඊට පසුව තවත් වරක් PCR පරීක්ෂණ සිදු කරනු ලැබුවා. ඔවුන්ට ලබා ගන්න ලද මේ ශ්‍රේෂ්මල PCR ටෙස්ට් කිට්ස් ටික ටෙස්ට් සෑම්පල් ටික යොමු කරනු ලැබුවා වෛද්‍ය විද්‍යාලයේ ප්‍රසාරණාගාරයට. ඒදී प्रदेश आसाधन बहुत वार्ता श्रीलंका पोलिस निरधारी अवधान सहगत राज मे निधर अंट को आसादित मुनगसेन अवस्थाव वेडी श्रीलंका पोलिस मेवन तीर्ण करगन तीन यम किसी को वसंगते आसादित तेनते समग गणुदेन किधु अवस्था पीलिमद वार्ता वहाम ये पोलिस निर्धारण PCR परीक्षण सदा यम किरी सदा अवश्य निर्देश इधरीपत्कर सौख्यांश समग साकाचा कल्ला इवनि परीक्षण गणनावाक मेवन विटा सिधुकरा मे संबंधी सौख्य सेवा अध्यक्ष जनरल विशेष अनुमति दीतिबिनवा पोलिस अवधान सहगत राजकारीकरण निर्धारण PCR परीक्षण किरी सदा මේ අතර කැකිරාව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටි හිමිනමක් තවත් පුද්ගලික විසින් ස්පර්ශ කිරීමටගත් උත්සාහයක් පිළිබඳව වූ ආන්දෝලනාත්මක පුවතක් පසුකේ දා වාර්තා වුණා. ඒ අනුව අදාළ හිමිනම හා විහාරස්ථානයේ සිටි තවත් පුද්ගලිකුගේ PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබූ අතර අදාළ පරීක්ෂණවලින් එම ස්වාමින් වහන්සේට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා. කොරෝනා වෛරස් ආසාදිත නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකු පසුකීදා නාවලපිටිය නගරෙන් හමුවීමත් සමග මැයි මස 4 වනදා දක්වා වසස දෙමුණු නාවලපිටිය නගරයේ විෂ බීජ හරණය කිරීම අද සිදු කරනවා. මැදම පළාතේ පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වූ අකුරුණ ප්‍රදේශය තවදුරටත් හුදෙකලා කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. පවතින තත්ත්වයේ හමුවේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් තලාතු ඔය නගරයේ වෙළඳ සැල් නැවත දැනුම් දෙන දුරු වසහ දැමීමට වෙළඳ සංගමය අද තීරණය කළා. බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් වෙත ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ට්විටර් පණිවිඩයක් ඔස්සේ විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඒ යලි ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින සිසුන් වේනම් අදාළ රටවල් දෙකෙහි පිහිටි මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වන ලෙසයි. මේ අතර කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය වනතුරු ජාතික අක්ෂිරෝහලේ හදිසි අනතුරු සහ හදිසි අක්ෂි ආබාධ සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව අක්ෂි සායන වලට පැමිණීමට හා ඖෂධ ලබා ගැනීම සම්බන්ධයෙන් තොරතුරු 011-693-911 යන දුරකථන අංකය ඔස්සේ අක්ෂි රෝග සම්බන්ධ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා 011-318-678 යන දුරකථන අංකය ඔස්සේ තොරතුරු ලබාගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
මේවන විට සමස්ත දිවයින්ටම බලපා ඇති ඇඳිරි නීතිය එළමින මැයි මාස 4 වන සඳුදා දින දක්වා ක්‍රියාත්මකයි. මේ අතර වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත COVID-19 වෛරසය මර්ධනය කිරීම සඳහා පොලිසිය විසින්ගෙන ඇති ඇඳිරි නීතිය හා අනෙකුත් ක්‍රියාමාර්ග නීතිපතිවරයා විසින් අනුමත කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙණිමිය සඳහන් කළා. මෙවන විට හඳුනාගෙන ඇති ආසාදිතයින් අතර මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් සැලකිය යුතු පිරිසක් සිටින බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. ඒ කොවිඩ් මර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව පිළිබඳව විශ්ලේෂණය කිරීමේදී මේ මත් කුඩු එවාගෙම මත්ද්‍රව්‍ය භාවිතය තුළින් මෙහි යම්කිසි ව්‍යාප්තියක් සිදු වී ඇති බවට පේනවා. මෙම සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් 14 දෙනෙක් මත් කුඩු වලට නැත්නම් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයන් බවට අනාවරණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම ජායල සුදුවැල්ල ප්‍රදේශයෙන් ඇතිවෙච්ච මේ තත්ත්වය මත් කුඩු ලෝලීන් හරහා මත් කුඩු වලට ඇබ්බැහි වූ පුද්ගලයන් හරහා නාගලගම් වීදියට ව්‍යාප්ත වුණා. ඒ වගේම නාගලගම් වීදියෙන් එය කෙසෙල්වත්ත ගුණසිංහරපුර ප්‍රදේශයට ව්‍යාප්ත වුණා. ඒ මගින් පොකුරක් නිර්මාණය වුණා. ඒ නිසා විශේෂයෙන්ම අපි දැනුම් දෙනවා මේ මත් කුඩු වලට ඇබ්බැහිවුවන් 14 දෙනෙක් කොවිඩ් ආසාදිතින් බවට මෙම සමස්ත කාලය තුල අනාවරණය වෙලා තිනවා. මේ තත්ත්වය පාලනය කර ගැනීමට විශේෂයෙන්ම ජනතාවගේ සහාය අවශ්‍යයි. වතු ආශ්‍රිතව ජීවත් වෙන ජනතාවගේ ඒ වගේම මහල් නිවාස ආශ්‍රිතව ජීවත් වෙන ජනතාවගේ සහාය අත්‍යවශ්‍ය වෙනවා. යම් කිසි ආකාරයකට ඔබ ජීවත් වෙන වතු ප්‍රදේශයට ඒ වගේම නැත්නම් ඔබේ මහල් නිවාසවලට වෙනත් ප්‍රදේශයකින් කවුරු හරි ඇවිල්ලා නවාතැන් ගන්න උත්සාහ කරනවා නම් ඒ සඳහා ඉඩ ලබා දෙන්නට එපා. ඇඳිරි නීතිය කාලය තුල උන්ට පැමිණීමට හැකියාවකුත් නැහැ. ඒ වගේම ඔබේ ප්‍රදේශයට එහෙම తాවකාලික නවාතැන් ගන්න එනවා නම් ඒ ප්‍රතික්ෂේප කරන්න එහෙම යම් පුද්ගලයෙක් පැමිණියොත් ඒ පිළිබඳව පොලිස් ස්ථානයට ඒ වගේම සෞඛ්‍ය බලධාරීන්ට දැනවීමට කටයුතු කරන්න. ඒ සමස්ත රෝගීන් සංඛ්‍යාව නිර්මාණය වී තිබෙන්නේ ක්ලස්ටර්ස් නැත්නම් පොකුරු 31කින් බවට අනාවරණය වෙලා තිබෙනවා. දැන් විශේෂයෙන්ම මේ ප්‍රධාන පොකුරු 31ක් හරහා තමයි මේ සමස්ත රෝගීන් සංඛ්‍යාව නිර්මාණය වෙලා තියෙන්නේ. අපගේ රාජ්‍ය බුද්ධි සේවය විසින් සිදු කළ සුවිශේෂ බුද්ධි තොරතුරු අනාවරණය කර ගැනීම අනුව මේ අනාවරණය වෙලා තියෙනවා. තවදුරටත් සංචරණ සීමා කිරීම තුළින් කොරෝනා වෛරසය පැතිර යාම පාලනය කරගත හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ත සොයිසා මහතා පවසනවා. අපි මාර්තු මාසේ මේ රට වහන්න එමන් නැත්නම් මේ රටේ සංචරණ සීමා කරන්න කියනකොට අපි දන්නවා මේ සංචරණ සීමා කරලා රට හොඳ තත්ත්වයකට එනකොට සංචරණ සීමා කරපු එක වැරදි කියලා කියන්න පිරිසක් ඉන්නවා. අපි දන්නවා අපේ මේ රටේ යුද්ධෙ දිනුවා යුද්ධ දිනපු විදිය වැරදි කියන පිරිසක් හිටපු රට අජී වෛද්‍යනායක සංගමයට අලුත් දෙයක් නෙමෙයි. රටේ සංචරණ සීමා කරන්න කියලා රට පාලනයකට ගත්තට පස්සේ ඒකට ක්‍රියාමාර්ග වැරදි. ඒ වෙලාවේ ගත යුතුවක් තිබුණු ක්‍රියාමාර්ග මේවයි කියලා කියන්න ඕනතරම් පිරිස් බිය වෙනවා අපි දැනගෙන ඉන්නවා. මේ මොහොත වෙනකොට අපිට සතුටු විය හැකි ප්‍රමාණයට රට පාලනය වෙලා තියෙනවා. රටේ වසංගතයක් මේ ලෝකෙම වසංගතයක් යන වෙලාවක තාක්ෂණයෙන් උපරිම රටවල් වසංගතයෙන් දුර්වල වෙලා එහෙමත් නැත්නම් වෛරසය ඉදිරියේ දණින් වැටිලා ඉන්න වෙලාවක අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කොන්ද කෙලින් තියාගෙන ඉන්න එක වෛද්‍යවරුන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලටත් ආරක්ෂක සේවයේ කාර්ය මණ්ඩල වලටත් ඒ තිබෙන ශක්ති ප්‍රමාණය ලබා දුන් දේශපාලන අධිකාරී හයියත් නිසා අපිට පේන තියෙනවා මේක පාලනයක් වෙලා තියෙනවා. ඒතර පාලනයක් වුණාට පස්සේ ඒක ගැන විවේචනය කරන්න ඕන තරම් පිරිසවලට පුළුවන්. ඒ මොකද ඒක කොලේක ලියලා විවේචනය කිරීමේ ක්‍රියාවලියක් කරන්න අපිට ඕන තරම් පිරිස ඉන්න බවත් අපි දන්නවා. ජනතාවට අපි කියන්නේ තවදුරටත් ඔබ සංචරණය සීමා කරන්න. ඒ වගේම ඔබේ අවශ්‍යම දේකට මිසක් ගෙයින් එළියට යන්න ඕනේ. අපි අනතුරුදායක තත්ත්වයන් දකින්නේ මේ ප්‍රවාහන ක්‍රියාවලියේදී. ඒ ප්‍රවාහන ක්‍රියාවලියට අනුගත වෙනකොට ජනතාව සහ ඒ බස් රථවල රියදුරන් සහ කොන්දොස්තර මාතුරේ ඒ සම්බන්ධයෙන් දැනුවත් භාවයක් නැති බව තමයි අපිට පේන දේ. ඒ වගේම ප්‍රවාහනයට අඩුපාඩු තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අපි මැදිහත් වීමක් කළ යුතු තියෙනවා ප්‍රවාහනංශයේ අදාළ ඇමතිවරු සහ ඒ නිලධාරීන්. ඒ හරහා අපිට පුළුවන් වෙනවා මොකද අපි ඉදිරියේ කාලය රටේ සාමාන්‍ය තත්ත්වයට ගේන්න උත්සාහ දරද්දී යම් රෝගීන් වැඩිවීමක් වෙනවා. ඒ රෝගීන් වැඩිවීම වෙනවත් එක්ක ඒක පාලනය කර ගැනීම තමයි අපි කරන්න මේ උත්සාහ කරන්නේ. ඒකට සහාය ලැබුණ නැත්නම් ජනතාවගේ කාර්ය ජනතාව කරේ නැත්නම් අපිට යම් ආකාරයක ගැටලු කාර්ය තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. මොකද කොයිම මොහොතකවත් මේ අවදානම නැහැ කියලා හිතන්න එපා.
පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙසට විපක්ෂය විසින් පසුගියදා ජනාධිපතිවරයා වෙත යොමු කළ ඒකාබද්ධ නිවේදනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පිළිතුරු ලිපියක් යොමු කර තිබෙනවා. එමගින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ විසිරු ආහාර ඇති පාර්ලිමේන්තුව යලි කැඳවිය නොහැකි බවයි. මේ අතර පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙසට විපක්ෂය ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම කාලෝචිත බවයි හිටපු කථානායක කරු ජයසූරිය මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ. පාර්ලිමේන්තුව යලි කැඳවීම සහ මැතිවරණයේ පැවැත්වීම පිළිබඳව ප්‍රබල දේශපාලන කතිකාවක් මෙවන විට නිර්මාණය වී තිබෙනවා. මෙවන් පසුබිමක අද දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ සිටි සියලුම මන්ත්‍රීවරුන්ට සාකච්ඡාවක් සඳහා ලබන සඳුදා එනම් මැයි මස 4 වනදා පෙරවරු 10ට අරලියගහ මන්දිරයට පැමිණෙන ලෙසයි. මෙම සාකච්ඡාවේදී රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව සහ ඊට ගතියුතු කඩිනම් පියවර සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ සියලුම හිටපු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කිරීමට නියමිත මෙලෙස අග්‍රාමාත්‍යවරයා විසින් සියලුම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කැඳවීමක් සිදු කර ඇත්තේ විසිරුවාහරණ ලද පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙස දේශපාලන පක්ෂ ගණනාවක් ඉල්ලීම් කර ඇති පසුබිමක් තුලයි. පසුගිය 26 වෙනිදා විපක්ෂයේ නියෝජනය කරන පක්ෂ නායකින්ගේ අත්සන් සහිත ඒකාබද්ධ මාත්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. එහි සඳහන් වුණේ පාර්ලිමේන්තුව විසිරුවාහැරීමේ නියෝගය ආපසු කැඳවීමට හෝ විසිරුවාහැර ඇති පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙසයි. ඊට සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ චෝතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ නායකින් අත්සන් තබා තිබුණා. මෙම ඒකාබද්ධ නිවේදනයට අද පසුරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මහතා හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එම ලිපියෙන් උපුටා ගැනීම ගරු සජිත් ප්‍රේමදාස මහතා හිටපු විපක්ෂ නායක ගරු ප්‍රේමදාස මැතිතුමනි විපක්ෂයේ ඒකාබද්ධ ප්‍රකාශය ඔබ විසින් 2024/26 වෙනි දින ඉහත මෙන් ඉදිරිපත් කළ විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකින්ගේ අදහස් හා අදාළ ප්‍රකාශ හා සම්බන්ධේ එම ප්‍රකාශ අනුව නිරීක්ෂණය වන්නේ ප්‍රකාශයට අත්සන් තබා ඇති පාර්ශවයන් මැතිවරණයේ පැවැත්වීම අවශ්‍ය නොවන බවත් COVID-19 වෛරසය තුල ජනතාවගේ සෞඛ්‍ය සමාජ සුරක්ෂිතතාවය සහ සුබ සාධනයට උපරිම ලෙස සමස්ත රාජ්‍ය තන්ත්‍රය යොමු වී ඇති මේ අවස්ථාවේ පටු දේශපාලන ක්‍රියාවලියක නිරත වන බවත් COVID-19 රෝග නිවාරණය සහ අදාළ කටයුතු වල නිරත වන සෞඛ්‍ය සහ අනෙකුත් රාජ්‍ය සේවා ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ පෞද්ගලික අංශයේ දැඩි පරිත්‍යාගශීලී කාර්යභාරය අගය නොකිරීමත් බව අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත දන්වනු කැමැත්තෙමි. අතිගරු ජනාධිපතිතුමා තවදුරටත් අවධාරණය කරනුයේ පාර්ලිමේන්තුව විසිරීම එහි වසර 5ක කාලය අවසන් වීම තුල හෝ ජනාධිපතිවරයා විසින් විසිරුවන අවස්ථාවක සිදුවන බවත් ඒ අනුව 2020 මාර්තු මාස 2 දින අතිගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරුවාහැර ඇති බවත්ය. එම විසිරුවාහැරීම ඔබ විසින් ඉදිරිපත් කර ඇති ප්‍රකාශනයට අත්සන් කර ඇති සියලු පාර්ශවයන් පිළිගැනීමද ඉහත සඳහන් විසිරුවාහැරීමේ නිවේදනයේ වළංගු භාවය තහවුරු වන බව දන්වන ලෙස මා වෙත නියෝග කර ඇත. විසිරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවිය නොහැකි බවත් 2020 තුන්වන වස දෙවන දින අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කළ විසිරුවා හැරීමේ නිවේදනය අනුව 2024/25 වන දින මැතිවරණයේ පැවැත්විය යුතු බවත් ඉන්පසු මැතිවරණ කොමිෂන් සභාව විසින් 2026/20 වන දින මැතිවරණයේ පැවැත්විය යුතු බවත් නිවේදනය කර ඇති බව දන්වන ලෙසද මා වෙත උපදෙස් ලැබී ඇත. තවද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 77 අනුකූලව කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් මතුවී නොමැති බවද අතිගරු ජනාධිපතිතුමා ඔබ වෙත දන්වන ලෙස මා වෙත නියෝග කර ඇත. මේට විශ්වාසී පීපී ජයසුන්දර ජනාධිපති ලේකම් උපුටා ගැනීම අවසන්. එවන් පසුබිමක අද දින හිටපු කථානායක කරු ජයසූරිය මහතා සිය ස්ථාවරය පැහැදිලි කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එම ට්විටර් පණිවිඩය හරහා හිටපු කථානායකවරයා පෙන්වා දෙන්නේ විපක්ෂය විසින් පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙස ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීම කාලෝචිත සහ චේතනාන්විත බවයි. එමෙන්ම විසිරුවනු ලැබූ පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස තමා එම යෝජනාව අනුමත කරන බවයි හිටපු කථානායකවරයා පවසන්නේ. යලි කැඳවුවහොත් පාර්ලිමේන්තුව සාධනීය කාර්යයක් ඉටු කරන බව තහවුරු කිරීම එහි කථානායකවරයාගේ භූමිකාවයි. බව හිටපු කථානායකවරයා සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කර තිබෙනවා. පාර්ලිමේන්තුව යලි කැඳවීමට කටයුතු කිරීම තුළින් රජයට හානියක් සිදුවීමට ඉඩ නොතබන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. නැවත පාර්ලිමේන්තුව කැඳවලා මේ රටේ අසහනෙන් පීඩනෙන් ජීවත් වන සියලුම ජන කොට්ටාසවලට අවශ්‍ය මුදල් ටික පාර්ලිමේන්තුවෙන් අනුමත කරලා දීලා මේ රටේ සියලුම ජන කොට්ටාසවලට ඒ ආධාර උපකාර ලබා දෙන්නට අපි වගකිව යුතු විපක්ෂයක් හැටියට කටයුතු කරනවා. රජයට පාර්ලිමේන්තුව කැඳවීම තුළ හානියක් සිදුවන්නට අපි ඉඩ තබන්නේ නැහැ. දෝෂාභියෝග හෝ විශ්වාසභංග යෝජනා ගෙනෙන්නට අපි කටයුතු කරන්නේ නැහැ. අපේ මාතෘභූමිය වසනයට පත් වී තිබෙන මොහොතක
मेरठे उत्तरीतर नीति वन आंडुकुम व्यवस्थावट प्रमुखत्वे दीला आंडुकुम व्यवस्थाव आरक्षा करला इवगेम पार्लिमेंटु प्रजातंत्रवादी क्रमवेदयट रखगेन मेरठे जनतावट अत्यावश्य ए सियलुम कोरोना मर्दन व्यापृति सह सहन लबा दीमे सह संवर्धन व्यापृति संदहा ए वेंकलयुतु सियलुम अरमुदल भेदेकिन तोरव අනුමැතියට ලක් කරලා මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න අපි ලෑස්ති කියන එක මේ අවස්ථාවේ කියන්නට කැමතියි. මේ පාර්ලිමේන්තුව හරහා ඒ ජනතාව බලාපොරොත්තු වෙන විශිෂ්ට සේවා විශ්ෂ්ට කරන්නට අපි ලෑස්ති. ඒ වගේම ඒ යුතුයකම අපි ස්වේච්ඡාවෙන් වැටුප් ලබා ගන්නේ නැතුව වේතන දීමනා ලබා ගන්නේ නැතුව අපි මේ වගකීම ඉෂ්ට සිද්ධ කරන්නට ලෑස්ති කියන එක මේ අවස්ථාවේ පැහැදිලිවම කියන්නට කැමතියි. ඒ නිසා රජයට බියවන්නට කිසිම හේතුවක් නැහැ. අපේ එකම බලාපොරොත්තුව කොරෝනාව නිසා විපතටපත් වුණු අපේ මාතෘභූමිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් ඒ වගේම රටේ ජනතාවත් ආරක්ෂා කරගනිමින් මේ වැඩපිළිවෙල යහපත් ආකාරයට ඉදිරියට ගෙන යන්නටයි අපේ ඒකායන අරමුණ. ව්‍යවස්ථා අර්බුදයක් ඇති නොකර පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙසට ඊයේ දින මංගල සමරවීර මහතා ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති නියමෙන් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා කරුණු 7කින් සමන්විත වූ ලිපියක් හිටපු මුදල් අමාත්‍යවරයා වෙත යොමු කර තිබෙනවා. මේ අතර ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ද මංගල සමරවීර මහතා යොමු කළ ලිපියට අද දින පිළිතුරු ලබා දී තිබුණා. හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුව ව්‍යවස්ථා අර්බුදයක් ඇති නොකර වහා කැඳවන ලෙසට ඊයේ දින ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබෙනවා. මේ අතර හිටපු මුදල් අමාත්‍යවරයා එලෙස ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියට පිළිතුරු ලිපියක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත යොමු කර තිබෙනවා. එම පිළිතුරු ලිපිය කරුණු 7කින් සමන්විත වනවා. එමෙන්ම එම පිළිතුරු ලිපිය අවසානයේදී දැක්වෙන්නේ නව ලිබරල් වාදී සමාජ සහ ආර්ථික දර්ශනයක් තුල කටයුතු කරන ඔබ වැනි උගත් සහ බුද්ධිමත් මෙන්ම හිටපු මුදල් අමාත්‍යවරයා වශයෙන් ආර්ථිකය කළමනාකරණය කළ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් මැතිවරණය පවත්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීමට පුරෝගාමීත්වය නොදෙන්නේ ඇයිද යන්න පිළිබඳව ජනාධිපතිවරයා කනස්සල්ල පළ කරන බවද එතුමාගේ උපදෙස් පරිදි දැන්වීමට කැමැත්තෙමි යන්නයි. මෙරට කොරෝනා රෝගීන් විශාල වශයෙන් වාර්තා වන මොහොතක මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය පරිසරයක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ මහතා මේ බව පැවසුවා. අපි හඳුන්වන්නේ මේ මැතිවරණේ මාර්යාගේ මැතිවරණේ. මැතිවරණයක් කිව්වොත් රැස්වීම තියන්න ඕනේ. දැන් චක්‍රලේඛයම තියනවා රැස්වීම තහනම්. ඊට පස්සේ පොකට් මීට් කුඩා කන්න රැස්වීම තිය. කුඩා රැස්වීම තියන්න පුළුවන්ද? දැන් මෙතන අපි කවුරු හරි කතා කරනවා නම් එයා විශ්වාසද අපිට මෙයාට රෝගය නැහැ කියලා? ඊට පස්සේ ගෙන්ගෙට යන්න පුළුවන්ද? අපි ගෙදරට ගිහිල්ලා අපේ පත්‍රිකාවක් දුන්නොත් ඒ ගෙදර එක්කන කැමතිද පත්‍රිකාව ගන්න මේ පත්‍රිකාවේ කොවිඩ් මේ වෛරස් තියෙන්න පුළුවන් කියලා හිතනවනේ. එහෙම කරන්නත් බෑ. එතකොට දැන් ඡන්දයක් දවසකදී මේ ඇඟිල්ලට ගන්න පාට ගන්න ඇඟිල්ල අල්ලන්න ඕනේ. අත අල්ලන්න ඕනේ. එහෙම කරන්න බෑ. ඒතර පෝලිං වල අපි මීට්‍රියක් පරතරේ ඉන්න ඕනේ. මම දැක්ක මැතිවරණ නිරීක්ෂකයන් කීලීමක් කරලා තිබුණා. ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ තිබිය යුත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොරෝනා වලින් තොර රටක් කියලා මේ රට නම් කරලා මාසයකට පස්සේ කියලා. රෝගීන් මේ විදියට විශාල ප්‍රමාණයක් හමු වෙන තත්ත්වයක් තුළ මැතිවරණයකට යෑම සුසු නැ. අපි ඡන්දෙකට යන් ඡන්දෙට ගිහලා ඔබතුමාලා දිනයි අපි දිනනවා අපි දිනයි. ඒක වෙනම කතාවක්. රටේ ජනතාව තමයි ඒක තීන්දුව කරන්නේ. හැබැයි ජනතාව බිල්ලට දීලා මේ වගේ මැතිවරණයකට යන්න එපා. ඒ වගේම විශේෂයෙන්ම ජනතාවට සහන සලසන්න. දැන් අපි මාසයකට රුපියල් 20000ක් කියපේක දැන් සති 5ක් ගිහලා මාසයේ දවස් සතියකට රුපියල් 5000ක් මාසයකට 20000ක් දෙන්න කිව්ව. දැන් සති 5ක් ගිහලා තාම රුපියල් 5000 දීලත් නැහැ. විශාල මුදල් ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. මේ මුදල් ප්‍රමාණය ඒ අවශ්‍ය ජනතාව සහනය සලසන්න කියලා විශේෂයෙන් අපි ඉල්ලා සිටිනවා. කෘෂිකාර්මික නව පෙරළියක් ඇති කර මෙරටට ගෙන එන අනවශ්‍ය ආනයනයන් නතර කර දැමීමට ඉදිරියේදී පියවර ගන්නා බව හිටපු රාජ්‍ය අමාත්‍ය වාසුදේව නායකකාර මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ලංකාවේ ආහාර පාන වුවමනාදී සියල්ලම ලංකාව තුළ වගා කරගන්න පුළුවන්. මේ නිසා අපට කෘෂිකාර්මික මහා පෙරළියකට යමින් ලංකාවේ ජනයාගේ සියලුම ආහාර පාන අවශ්‍යතා ලංකාව තුළින් නිපදවා ගැනීමේ ක්‍රියාදාමයකට රජය දැවැන්ත සැලසුමක් එලා තිබෙනවා. සියල්ලටම අමතරව සමස්ත සංයුක්ත සැලසුමක් ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් අවශ්‍යයි. අපි සියලු දෙනාම රැකී සිටීමේ ප්‍රතිපත්තිය උඩ අපට සැලැස්මක් ඇති කරන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක් මොන ද්‍රව්‍ය නිෂ්පාදනය කරනවාද ඒවා කවුරුන් වෙත පැවරෙනවාද ඒ අනුව ලංකාවේ වෙළඳපොළ ඇතුළත මිනිසුන්ගේ ජීවන උපාය සියල්ලම අපට බොහෝ දුරට සාතික කරන්න පුළුවන්. නමුත් සංචාරක ව්‍යාපාරය
අපට බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා හෝටල් වැසී ගොස් තිබෙනවා රජයට මැදිහත් වෙන්නට වෙනවා මේ මිනිස්සුන්ට විකල්ප රැකියා අවස්ථා ලබා දෙන්න කාගේවත් රැකියා අහිමි කරන්න බෑ අපි කරන විශේෂ දෙයක් තමයි අනවශ්‍ය ආනයනයන් නවත්වමින් බේත් පෙට්‍රල් ඩීසල් තෙල් ඒ වගේම අපට වමනාගෙන යන්ත්‍රෝපකරණ මේවා අරුණුකොට අනිත් සියලුම දේවල් අපි ලංකාව තුල නිබදවා ගැනීම දෙවන්ත සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙලා තිබෙනවා රජයේ විසින් ජනතාවට ලබා දෙන සහන වැඩපිළිවෙල ජාවාරමක් බවට පත් කර නොගන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. එය අද අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. ඉතින් අපිට තියෙන බරපතලම ප්‍රශ්නේ මේ කොරෝනා අවදානම කොරෝනා වවුදුර අස්සේ මේ පීඩාවට පත්වෙච්ච ජනතාව තවදුරටත් පීඩාවට පත් කරන ක්‍රියාමාර්ග ආණ්ඩුවේ පාර්ශවයන් විසින් ගනිමින් තිබෙනවා. ඉතින් මේවා ලැජ්ජයි මේ වැඩ. ඉතින් ඊයේ දවසේ ඉපොළෝගම ප්‍රාදේශීය සභාවේ කරඹෑව ගමේ ගෙවල් වලට විස බීජ හරණය කළා. මොකද කරේ? රෝහට්ටුවේ පන්තිවරියකුත් එයාගේ තව දෙන්නෙක් තුන්දෙනෙකුත් ගමේක් දෙන්නෙක් තුන්දෙනෙක් එකතු කරලා හැම ගෙදරකෙම රුපියල් 200ක් එකතු කරා. දැන් ගලෙන් බෙදනව කහටකස් දෙකිලි ප්‍රාදේශීය සභාව. හොරපදාන ආසනේ කහටකස් දෙකිලි ප්‍රාදේශීය සභාවේ ආණ්ඩුව මේ දින රුපියල් 5000 ගන්න ඕන කරන ඇප්ලිකේෂන් එක රුපියල් 50 ගානේ විකුණන ආණ්ඩුවේ සහයෝගය ඇතුව සමහරු. අපි අහනවා මේ මොකද්ද මේ කරන හතර විලිලැජ්ජ නැති වැඩ? මැදවැච්චේ ප්‍රාදේශීය සභාවේ කෙනෙකුගේ නංගි කෙනෙක් ඉන්නවා සමෘද්ධියේ ඇප්ලිකේෂන් තුනක් පුරවලා එක gederi ගාමන්ට් එකට ගියා නම් ස්වයන් රැකියාවක් කරා නම් සමෘද්ධිය තිබුණා නම් ඇප්ලිකේෂන් තුනක් පුරවලා අරන් එක ඇප්ලිකේෂන් එකට 5000 දෙනවා සල්ලි ගත්තා කියලා ඇප්ලිකේෂන් දෙකක් පුරවලා දීලා තියෙනවා දැන් මේවා අපි ෆැමිලි කරලා තියෙනවා මේ මේවා අනුරාධපුරේ විතරක් නෙමෙයි රට හැමතැනම වෙනවා ඒ නිසා මේක ජාවාරමක් කරගෙන මේකෙන් ගසා කන්න කොල්ල කන්න හදන්න එපා මේ වෙනුවට අපි කරන්න ඕනේ මේ රටේ ජනතාව මේ උවදුරෙන් වළක්වා ගැනීමට අවශ්‍ය මැදිහත් වීම කරන එක ඒ නිසා ඒ අස්සේ වැඩ කරන මිනිසුන්ගේ රස්සා නැති වෙලා තියෙනවා කර්මාන්ත ශාලා තියෙන කර්මාන්ත ශාලාවල ගාමන්ස් වල ඇඟලුම් කර්මාන්ත ශාලාවල වැඩ කරපු සේවකයන් දැන් රස්සාවට එන්න එපා කියලා තියෙනවා මේක මුළු රටේම තත්ත්වේ බවට පත් වෙලා තියෙනවා කොරෝනා වසංගතය පාලනය සඳහා ජාත්‍යන්තරයෙන් ලැබී ඇති ආධාර ආර්ථික දුෂ්කරතා ඇති ජනතාව හට ලබා දීමට ක්‍රියාමාර්ග ගෙන නොමැති බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා චෝදනා කරනවා එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අපි දැක්ක ආරංචියම චීනෙන් ඩොලර් බිලියන 1.2ක් ඇමරිකාවෙන් ඩොලර් මිලියන 400ක් පමණ ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක් ඔය ආකාරයට ඩොලර් බිලියන 2ක් පමණ මුදල් මේ කාලේ රජයට ලැබුණා. රජයේ අතුරු සම්මත කිඳුම් වලින් ඒ අනුමතලා තියෙන මුදල් වලට අමතරව. එතකොට මේ ඩොලර් බිලියන 2ක් කියන්නේ වර්තමාන වැරුවම රුපියල් බිලියන 400ක්. මේ රටේ ඉන්න පවුල් ලක්ෂ 65න් පවුල් ලක්ෂ 40ට රුපියල් 10000ක් දුන්නක් මාසෙකට යන්නේ බිලියන 40යි. මේ කියන්නේ රටේ පුර ඇසියාන්ගේ භාගයකට වැඩි ප්‍රමාණයක් දුන්නත් මාසෙකට දෙන්න පුළුවන් බිලියන 40. එතකොට බිලියන 400ක් කියන්නේ මාස 10ක් රුපියල් 10000 ගානේ වුණත් දෙන්න ඕනේ. මේ වෙලාවේ ආර්ථික කටයුතු පිළිවෙල සිද්ධ වෙන්නේ නැහැ. සංවර්ධන වැඩ සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රමුඛත්වය දෙන්න පුළුවන් මේ වැඩේට. මේ වගේ දෙයක් කරන්න හැකියාව තියෙද්දි අපි දකිනවා අතීතයේ වගේම මේ කට්ටිය නැවත මුදල් වංචා කිරීමට පටන් අරන් දෛනිකව සිදු කරන PCR පරීක්ෂණ ඉදිරියේදී වැඩි කිරීමට කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. එයද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමි. දැනට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රියල් ටයිම් PCR මැෂින් යන්ත්‍ර දෙකක් තිබෙනවා. දිනකට පරීක්ෂණ 300ක් පමණ කරනවා. පළවෙනි ආසාදිකය හඳුනාගත්තේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරීක්ෂණාගාරයේ දෙවනුව කොළඹ විශ්වවිද්‍යාලයේ මෙවැනි යන්ත්‍ර හතරක් තිබෙනවා. දැනට පරීක්ෂණ 600ක් පමණ කරලා තිබෙනවා. අපිට විද්‍යාංශයේ යන්ත්‍ර තුනක් තිබෙනවා. එතකොට කොළඹ විශ්වවිද්‍යාලයේ යන්ත්‍ර හතක් තිබෙනවා. ඒ හත සඳහා අවශ්‍ය පාසුකම් අපිට ලැබලා දුන්නෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් එක දිනකට තව පරීක්ෂණ 700ක් කොළඹ විශ්වවිද්‍යාලය මගින් කරලා දෙන්න පුළුවන්. දැන් මේ අනුව දිනකට කරන පරීක්ෂණ 1000කට වඩා වැඩි දැනට තියෙන ප්‍රමාණයට වඩා වැඩි කරන්න සාකච්ඡා කෙරුණා. ශ්‍රී ලංකාව සැලකීමේදී ලෝකයේ රටවල සිටින පුද්ගලයන් දසලක්ෂයකට රෝගී ප්‍රමාණය සැලකීමේදී සහ මරණ ප්‍රමාණය සැලකීමේදී රටවල් 195ක් අතරින් ලංකාව සිටින්නේ 163 වන ස්ථානයේ රෝගීන් සංඛ්‍යාව සැලකීමේදී ඒක ඉතාම හොඳ තත්ත්වයක්. අපි පහතින් සිටින්නේ පුද්ගලයන් දසලක්ෂයට රෝගී තිබෙන ප්‍රමාණයත් පුද්ගලයන් දසලක්ෂයකට මරණ ප්‍රමාණය සැලකීමේදී අපි සිටින්නේ 153 වන ස්ථානයේ. ඒ නිසා පාලනයේ පැත්තෙන් ඉතාම හොඳ ප්‍රතිඵලත්
ප්‍රතිකාර පැත්තෙන් වෛද්‍යවරුන්ගේ සානිකුත් සෞඛ්‍ය කාර්යමණ්ඩල කැපවීමෙන් මරණ ප්‍රමාණය තිතාම අවම ප්‍රමාණයක රැඳිලා තිබෙන බව ඉතාම සතුටින් සඳහන් කරනවා. අපි විශ්වාස කරනවා ඉදිරි කාලය තුළ අපේ සමාජ ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වටපිටාව සැලසීමේ වගකීම රජයේ බාර ගන්න බවත් අපි ඉතාම සතුටින් සඳහන් කරනවා. එම පොතත් සමගින් අපගේ රාත්‍රී ප්‍රතිවිකාශය අවසන් කරනවා. යලිත් හමුවම හෙට උදෑසන 6ට උදෑසන ප්‍රතිවිකාශයෙන්. සුබප සුබ රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.